आयबोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख्या सियत मध्यान प्रवृत्ति विकाश्याय में मम कविंदु विजयवर्धन प्रथमे नवदानय सिरस्ताल वेत असीरु आर्थिकयक मेद रटे प्रमुख स्थानय जनता वगे सौख्यट लबा देन बव एमति केहलिय कियाई सौख्य सेवकयिन हेट पय पहक वर्जुनयक समन रत्न प्रिय कियाई मंत्री चंदिम वीरकोडिटत कोविड मेरठ विशालतम पीसीआर परीक्षणागारे वेड आरंभाई क्यूबाव देशीय निष्पादने कल कोविड एन्नत अपनायने किरीम आरंभाई लोक सौख्य संविधानेन क्यूबानु एन्नत वलट तावमत अवसर नहै एलएनजी बलागारे कोटस विकिनीमटे रहिव ओनैम पियवरक गन्नवा विदुली बल इंजीनियरु संगमय पवसाई दिवंगत एसडब्ल्यूआरडी बंडारनायक महतागे 62 वन गुण समरुव अदाई प्रथमे नवदानय देशीय पुवत् वेत श्रीलंकाव रतु कलापे सिट कोल कलापेट लगावेमिन सिटन बव वैद्य अन्वर हमदानी महता पवसनवा कोल कलापे तुलम जीवत्वनवाद नैद्यान्न अवसन वश्वेन तीरणे कलियुत्ते जनताव बवाई ओहु पवसन्ने म्यातर हेट पै पहक वर्चुने कारंभ करन बव रज्जे हेद निलधारिंगी संगमे सभापति समन रत्नप्रिय महता पवसनवा श्रीलंका पोदुजन पेरमुने गाल्ल डिस्ट्रिक्ट पार्लिमेंतु मंत्री चंदिम वीरक्कोडी महताट कोविड-19 वैरस आसादने वियति बव तहूरु वी तिबेनवा ईए पस्सुरवे सिदु कल रैपिड एंटीजन परीक्षावकदी मे बव तहूरु वी अत्ते मंत्रीवरया पसुगे 21 वनदा सह 22 वनदा पैवति पार्लिमेंतु सभा वार्यांटद सहभागी वियति बवटाई वार्ता वुने पार्लिमेंतुवे मंत्रीवरयागे समीप आश्रितिन संबंधेन मेवन विट परीक्षण आरंभ कर ऐति बव पार्लिमेंतु वेत्रधारी नरेंद्र प्रणांदु महता संदहन कला मेरठ इदिकेरुनु विशालतम पीसीआर परीक्षणागारे परीक्षण कटयुतु निलवशेन ईए आरंभ वुना ईए पस्सुरु 5:10ट जपाने नरीटा हिसिट पेमिनी गुआन मगेन 25 दिनकुगे पीसीआर परीक्षण सिदु करमेन कटुनायक 18 कनु प्रदेशे मेम पीसीआर परीक्षणागारे आरंभ कर तिबेनवा गुआन तुटुपल गुआन सेवा समागम सह पौद्गलिक आयतनयक एक्वे अमेरिकानु डॉलर मिलियन 5क वियदमिन मेय इदिकर तिबेनवा ए अनुव एन्नत मात्रा देकम लबागिन दिन 14कट पसु मेरठट पेमिनेन देशीय हा विदेशीय संचार प्रतिफल लवादीम विशेषत्वयक् तवत् कोविड मरण 79ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඊයේ පස්වරුවේ තහවුරු කළා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12609ක් දක්වා ඉහළ ගියා. බණ්ඩාර වෙල දියබිබිල ප්‍රදේශයේදී වයස අවුරුදු 80ක පුද්ගලයෙකු නිවසේදී මිය ගොස් තිබුණා. කෙසේ වෙතත් මේ පිළිබඳ සැකසිතූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අදාළ නිවසේ සමාජිකයන් සිව් දෙනෙකුගේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදු කර තිබුණා. එහිදී එම පුද්ගලින් සිව් දෙනාම කොවිඩ් ආසාදිතින් බවට හඳුනාගෙන ඇති බවයි වාර්තා වුණේ. මිය ගොස් ඇති පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහුටද කොවිඩ් වෛරසය ආසාදිනී වී ඇති බවට තහවුරු වී තිබුණා. ඊයේ දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වුණා. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1159 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 512531ක් දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් ඉන්පුට් කලින් 453689 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් අවසන්. වෛරසය ආසාදිනී වීම හේතුවෙන් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 46233 දෙනෙකු පමණයි. බණ්ඩාරවිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කොවිඩ් ආසාදිත පුද්ගලින්ගේ ආශ්‍රිතයින් 64 දිනක සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කටයුතු ඊයේ සිදු කර තිබුණා. ඉන් තහවුරු වී ඇත්තේ පුද්ගලින් 25 දිනකට කොවිඩ් වෛරසය ආසාදිනී වී ඇති බවයි. මෙවන විට දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිත සහ මරණ සංඛ්‍යාව අඩු මට්ටමක පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසනවා. අපි මේ වෙද්දී සමස්ත ජනගහනයේ 53% ප්‍රතිශතයකට එන්නත් මාත්‍රා දෙකම ලබා දී එන්නත් කරණය සම්පූර්ණ කරන වැඩපිළිවෙලකට ඉදිරියට ගමන් කරමින් සිටින අවධියක තමයි මෙවැනි රෝගීන් වාර්තා වීම අඩු වෙන්නේ මෙවැනි මරණ වාර්තා වීම අඩු වෙන්නේ.
ප්‍රතිශතාත්මකව ගත්තොත් මෙම රෝගීන් වාර්තා වීම 50කින් 60කින් විතර අඩුවක් අපිට දකින්න තියෙනවා. එමෙන්ම මරණ සංඛ්‍යාවෙන් ගත්තොත් එහෙම ප්‍රතිශතාත්මකව 50ක විතර අඩුවක් අපිට දකින්න තියෙනවා. ඔක්සිජන් මත යැපෙන රෝගීන් ඉන්නේ 389ක්. ඒක සංඛ්‍යාත්මක 60ක 70ක් විතර අඩුවීමක් අපි දකිනවා. මේ සියලු සාධකත් එක්ක අපිට ලංකාවේ සම්පූර්ණ ලෙස මධ්‍යස්ථාන 277ක අපිට රෝගී සත්කාර කැඳවල් 38,884ක් අපි ගාව තියෙනවා. එම ඇඳවල් වලින් මේ වෙද්දී අපිට ප්‍රතිශතාත්මකව ගත්තොත් එම 45%ක ප්‍රමාණයක් තමයි අපිට පිරීලා තියෙන්නේ. ඉලක්කයක් කරා ළඟා වීම පහසුයි. ඉලක්කය රඳපවත්වා ගැනීම තමයි අභියෝගාත්මක කාරණාව වන්නේ. ඉදිරියේදී එවන් අවස්ථාවක් උදා වුණොත් මේ සංචරණ සීමා ලිහිල් වෙනවත් එක්කම කොහොමද අපි මේ ලබාගත් ඉලක්කය රඳපවත්වා ගන්න. ඒක තමයි අභියෝගය. ඉතින් මෙහිදී විශේෂයෙන්ම ඒ රඳපවත්වා ගැනීමේ වගකීම සම්පූර්ණ වගකීම එක් එක් පුද්ගලයන් මා ඇතුළුව සියලුම පුද්ගලයන් සතුය. මේ අතර රජයේ හෙද නිලධාරින්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ හෙට උදෑසන 7 සිට සෞඛ්‍ය සේවකයන් පැය 5ක කාලයක් සේවාවෙන් ඉවත් වීමට තීරණය කළ බවයි. ඒ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්ති සමිතිය එකමුතුව විදිහට අපි නැවත තීරණයක් අරගෙන තියෙනවා. ආණ්ඩුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සෞඛ්‍ය සේවාවේ මේ මොහොතේ තියෙන සාධාරණ ඉල්ලීම් වලට විසඳුමක් නොදෙන නිසාම 27 වන සඳුදා උදේ 7 සිට දවල් 12 දක්වා පැය 5ක් සේවාවෙන් ඉවත් වීමේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරා. ඒ සේවාව නිවත්වීමේ ක්‍රියාමාර්ගයේ වගේම 12 සිට අපි රට පුරා සියලු රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනවා. මේ සඳහා හෙද සේවාව, පරිපූරක සේවාව, අතුරු වෛද්‍ය සේවාව, ඒ වගේම ලිපිකාර සේවාවන්, රියදුරු සේවාව, ඒ වගේම කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු ලක්ෂයකට අධික සෞඛ්‍ය සේවකයන් සහභාගී වෙන්න නියමිතව තියෙනවා. තාම කොවිඩ් අවසන් නැහැ. ඊයේ දවසෙත් අපිට වාර්තා වුණා මරණ 79ක්. අද වෙනකොටත් රෝගීන් 1200ක් 1300ක් වාර්තා වෙනවා. අදටත් විශාල අනතුරක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට තියෙනවා. සෞඛ්‍ය සේවක අනාරක්ෂිත වෙලා තියෙනවා. රටේ ආර්ථිකය කතරම් පහත වැටී තිබුණත් ප්‍රමුඛත්වයේ රටේ ජනතාවගේ සෞඛ්‍යයට බව අමාත්‍ය කෙහෙළිය රමුකැල්ල මහතා පවසනවා. ලෝකෙම එන්නත නොමිලේ දෙන රටවල් කීපයකින් එකක් අපි. අද වෙනකොට මාත්‍රා දෙකම ලබා දීපු රටවල් 10 ඇතුළත අපි ඉන්නවා. මේ වෙනකොට අද ඉන්නේ අපි 5 වෙනි තැන. අපිට ඉස්සරහින් එන්නේ ධනවත්ම රටවල්. ඒ නිසා අපේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ඉලක්කය තමයි මේ වසංගතය පාලනය කරේ නැත්නම් අපේ වැඩපිළිවෙළ වල ඉදිරියට ගෙනියන්න බෑ. අපි පුංචි ආර්ථිකයක් තියෙන රට. සියලු ආදායම් මාර්ග වැටිලා තියෙන මොහොත මෙරටේ ප්‍රමුඛ ස්ථානය දෙන සෞඛ්‍යයට සලකන්නේ විදිහට සලකන්නේ සෞඛ්‍යයට නෙමෙයි මේ රටේ පුරවැසියන්. පළවෙනි අරමුණ තමයි පුරවැසියා ජීවත් කරවීමේ අරමුණ. ඕනම කෙනෙකුට කියන්න පුළුවන් රට වහන්න කියලා. බොහොම ලේසි. මේ ලොක්ඩවුන් කියන එක බොහොම පහසු වුණාට ඒක අපිට කරන්නට වෙන්නේ තාමත් අසීරුම තැනකට ආවොත් ඒ අපි කරන එක තමයි අපිට කරන්න ඕන. ඒ නිසා තමයි අපි මේ ගැන වාද විවාද කරන්නේ. මෙවන් විට කියුබාව තමන් දේශීයව නිෂ්පාදනය කළ කොවිඩ් එන්නත් අපනයනය කිරීම පවා ආරම්භ කර තිබෙනවා. අදටත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියුබානු එන්නත් වලට අවසර දී නැහැ. ඉන්දියාව ප්‍රථම වරට කොවිඩ් DNA එන්නත නිපද වීමට සූදානම් වනවා. එන්නත් දෙකම ගත් ඕස්ට්‍රේලියානුවන්ට සිය රටට පැමිණීමට ඉඩදීමට තීරණය කර ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කරනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. කියුබාව දශක කිහිපයක් ඇමරිකාවේ සම්බාධක වලට මුහුණ දෙන රටක්. නමුත් කොවිඩ් හමුවේ කියුබාවේ නැගී සිටීම විශ්මයජනකයි. කියුබාව තමන්ගේම කියලා කොවිඩ් මර්ධන එන්නත් තුනක් නිපද වීමට සමත් වුණා. අබ්දරා, සොබෙරානා 2 සහ සොබෙරානා ප්ලස් මෙම එන්නත් තුනයි. එරට වයස අවුරුදු 5 සිට දරුවන්ට මෙම එන්නත් ලබා දීම ආරම්භ කෙරුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම එන්නත් සඳහා තවමත් අනුමැතිය දී නැහැ. නමුත් නොවැම්බර් මස වන විට ජනගහනයෙන් 90%කට එන්නත් ලබා දී අවසන් කරන්නට කියුබාව සූදානම් වනවා. වියට්නාමයට ආධාර පිණිස තමන්ගේ දේශීයව නිෂ්පාදනය කළ කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 5ක් ලබා දීමට කියුබාව ක්‍රියා කර තිබෙනවා. ඉන්දියාව DNA තාක්ෂණය පදනම් කරගෙන කොවිඩ් මර්ධන එන්නතක් නිපද වීම ආරම්භ කර තිබෙනවා. මෙම එන්නත වයස අවුරුදු 12ට වැඩි සියලු දෙනාටම ලබා දීම ඉන්දියාවේ ඉලක්කයයි. ප්‍රතිශක්ති පද්ධතිය හඳුනාගෙන එයට ප්‍රතිචාර දක්වන නිශ්චිත ප්‍රෝටීනයක් ශරීරය තුළ ක්‍රියාත්මක කිරීම DNA තාක්ෂණය ඔස්සේ සිදුවනවා. ඉන්දියානු විද්‍යාඥයින් දිවා රෑ නොබලා එන්නත් අධ්‍යයනයේ යෙදෙන බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාත පවසා තිබෙනවා.
ඉන්දියාව ලබන මාස වන විට කොවිඩ් දෙන්නත් මාත්‍රා මිලියන 8ක් අපනයනයට සූදානම් වනවා. චීනයේ බලපෑම් වලට එරෙහිව මෙම තීරණයගත් බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ක්වාඩ් රැස්වීමේදී ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාද චීන බලපෑම් වලට එරෙහිව නැගී සිටීම අනිවාර්ය බව පෙන්වා දී තිබෙනවා. ලොව කොවිඩ් දෙන්නත් නිෂ්පාදනයේ ප්‍රමුඛතම රටක් බවට අද ඉන්දියාව පත්ව සිටිනවා. विदेश रटवल सिटी एन दिखमगत ऑस्ट्रेलियानुंट यली रटट पेमीमट इड लबाद अग्रमा स्कॉट मॉरिसन पवसनवा पूर्ण एन हतलिस्पंदमन ऑस्ट्रेलियानुन विदेश रटवल सिटी बवाय वार्तावाणे गुआन गमन अवलंगु किरीम निसा ओन सी निवेश पेमीमट नोहकिव विविध रटवल सिटी अग्रमा वरियागे मेम तींद विदेश गतव यली रटट पेमीमट नोहकिव सिटी ऑस्ट्रेलियानुंट महत् सतुटदायक आरंच बवाय मध्य पेन्वा देने केरवल पीटिय एलएनजी बलागारे अमेरिकानु एनएफई समागमट लबादीम बेलक्वीम संदहा गत हेकी सैम पियवरक्म गन्ना बव विदुली बल इंजीनियरु संगमय पवसनवा ओउन पवसन्ने मेम गिविसुम तात्तट रस्साव नैति वेलावे लमयिंट कन्न देन्न गेदर बडुवक् विक्क वगे कियलाई ලොව ඕනෑම රටක් පෞද්ගලික අංශය හෝ වෙනත් රාජ්‍ය අංශයක් සමග ගිවිසුම් ගතවීම සාමාන්‍ය දෙයක්. නමුත් එලෙස රටක් හෝ සමාගමක් සමග ගිවිසුම් ගතවන්නේ කුමන අරමුණකටද යන්න දැන ගැනීමට ජනතාවට පරම අයිතියක් තියෙනවා. නැතහොත් සමස්ත රටේම ජනතා ආධිපත්‍යසේම නීතියද හැල්ලුවට ලක්වනවා. ඔබ දන්නවා අපේ රටේ ආර්ථිකය දැන් පහළ මට්ටමකයි පවතින්නේ. ඇත්ත වශයෙන්ම රටට ආදායම් වෙන මාර්ග බොහෝමයක් දැන් අවහිර වෙලා ඒ කියන්නේ රටේ ඩොලර් නැහැ. ඒ අනුව රටේ බඩු මිල ඉහළ යාම වගේ කරුණු කාරණා වලට දැන් ජනතාවට මොහොන දෙන්න සිදු වෙලා. එවන් පසුබිමක් තුල රටේ බලශක්තිය සම්බන්ධයෙන් වන තීරණාත්මක ගිවිසුමකට රජය පසුගියදා සංකල්පීය වශයෙන් එළඹුණා. නමුත් සංකල්පීය ගිවිසුමක් යනු කුමක්දැයි අදටත් මේ වනතෙක් කිසිවෙකුත් දන්නේ නැහැ. ඒ අනුව කෙරවල පිටිය යොගදනවි බලාගාරයේ 140ක කොටස් මෙලෙස අමරිකානු NFP සමාගමට ලබා දීමට රජයේ එම ගිවිසුම හරහා කටයුතු කරනවා. ඒ අනුව ඇත්තටම සිදුවන්නේ කුමක්ද? ලංකා විදුලි ඉංජිනේරු සංගමය නම් පවසන්නේ මෙය තාත්තට රස්සාව නැති වෙලාවේ ළමයින්ට කන්න දෙන්න ගෙදර බඩුවක් වික්කා වගේ වැඩක් කියලයි. ගෙදර තාත්තට රස්සාව නැති වෙලා ගෙදර මොන හරි ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක මේ ළමයින්ට කන්න බොන්න දෙන්න මොන හරි ගෙයත් තියෙන බඩුවක් මුට්ටුවක් විකුණනවා වගේ තමයි ඔය 140ක් ගෙදරේ බලාගාරයේ විකුණලා ඩොලර් 250ක් ගන්න එක. නෑ ඒගොල්ලන්ට ඕනකම තියෙන්නේ ඔය ඩොලර් 250කට මේ ඔය 140 ගන්න එක නෙවෙයි. ඒගොල්ලන්ට ඕනේ කම තියෙන්නේ දීර්ඝකාලීනව අපේ රටේ තියෙන සියලුම බලාගාර, තෙල්දි බලාගාර වලට LNG වලට හැරෙවට පස්සේ ඒවට LNG සේවම ලබා දීමේ කොන්ත්‍රාත්තු ලබා දී. ඒක ඔය ඩොලර් 250ක වගේ ගණදෙනුවක් නෙවෙයි ඒක ඩොලර් මිලියන 10 ගානක ගණදෙනුවක්. ඒ නිසා ඒක ලොකු කාරණාවක්. අපි ඒකට සම්පූර්ණයෙන් විරුද්ධයි. අපි යුනියන් එකක් විදියට කරන්න තියෙන සියලුම දේවල් කරන එක නවත්තන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත SWRD බණ්ඩාරනායක මහතාගේ 62 වන ගුණ සමරුව අදයි. එවන්වෙන් පුෂ්ප උපහාර දැක්වීම අද පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අභියසදී සිදු කෙරුණා. සඳල්ලෙන් පැල්පතට බලය බෙදුවේ ඔබේ නගරයේ ගම්බදට එළිය පිදුවේ ඔබේ එළිය පිදුවේ ඔබේ රමේ දූ උතුන් හට ජය බිමක් තනන්නට රජ විසුරු හැරදම දිවි පිදුවේ ඔබේ දිවි පිදුවේ ඔබේ SWRD බණ්ඩාරනායක මහතා මෙරට දේශපාලන ඉතිහාසය තුල විප්ලවීය අමරණීය නාමයක්. මෙරට දේශපාලන ඉතිහාසයේ සංඝ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගයේ එක් තැනකට රැස් කළ දේශපාලඥයා ඔහුයි. කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ SWRD බණ්ඩාරනායක මහතා ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් සරසවිවල කීර්තිමත් විද්‍යාර්ථියෙකු වුණා. ඔහුගේ දේශපාලන ජීවිතය තුළ 1951 වර්ෂයේදී අතිශය තීරණාත්මක වුණා. ඒ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වීමට ඔහුගත් තීරණයේ හේතු කොටගෙනයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළ SWRD බණ්ඩාරනායක මහතා 1956 විප්ලවීය ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒ සමගම ඔහු නිදහස් ශ්‍රී ලංකාවේ සිව්වන අග්‍රාමාත්‍යවරයා බවට පත් වුණා. බුද්ධිමත් ප්‍රතාපවත් චතුර කතිකයෙකු බණ්ඩාරනායක මහතා සිංහලය රාජ්‍ය භාෂාව කරමින් දේශීය සංස්කෘතික විප්ලවයක් සඳහා මුල් පියවර තැබුවා.
එසේම ජනසතු කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළ බණ්ඩාරනායක මහතා ආර්ථික විප්ලවයක් සඳහා සාධනීය පියවර තැබූ දේශපාලඥයෙකු ලෙස පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පිළිගනු ලබනවා. වසර 4ක් වැනි කෙටි කාලයක් අග්‍රාමාත්‍ය ධූරයේ දරූ බණ්ඩාරනායක මහතා 1959 වසරේදී සැප්තැම්බර් 26 වෙනිදා සාහසිකයෙකුගේ වෙඩි පහරින් ජීවිතයට සමුදුන්නා. ඒ මහතාගේ 62 ගුණානුස්මරණය අදට යෙදී තිබෙනවා. හොරගොල්ලේ පිහිටි බණ්ඩාරනායක සමාධියට පුෂ්පෝපහාර දැක්වීමට එතුමාගේ දියණිය වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද එක් වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පුෂ්පෝපහාර දැක්වීම සඳහා සහභාගී වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය කියලා කියන්නේ රටේ අනාගතය. රටේ අනාගතය ගොඩනැගීම සඳහා අපි දකින්න සුදේශිකවාදී චින්තනයක් තුළ අන්තර්ජාතික සහ ජාතික වශයෙන් තිබෙන ප්‍රශ්න අධ්‍යයනය කරමින් අපි විසින් සාස් කරගන්නා වූ ප්‍රතිපත්තියක දර්ශනයක වැඩපිළිවෙලක තමයි මේ රට ගොඩ ගන්න පුළුවන් කියන එකයි. ඒ සඳහා බණ්ඩාරනායක සමාජයේ සිට මේ රටේ සමස්ත ප්‍රගතිශීලී වාම ජනතාවට අපි ආරාධනා කරනවා අපි හා එක්වන්නයි කියලා. රට වෙනස් වෙලා ලෝකේ වෙනස් වෙලා බණ්ඩාරනායක මහතුමාගේ දර්ශනය අදට ගැළපෙන විදිහට සකස් කරගනිමින් පුළුල්ව ප්‍රතිපත්ති කොට සලකමින් ඉදිරිය යෑමට බලාපොරොත්තු වෙමි. වත්මන් රාජයේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ නැහෙනේ. ඒගොල්ලන් ක්‍රියාත්මක කරන්නේ රාජපක්ෂ ප්‍රතිපත්ති. බණ්ඩාරනායක මහත්තයා පංචමහා බලවේගයත් එක්ක නැගිටින්නේ. නමුත් දැන් තියෙන ආණ්ඩුව නැගින්නේ පංචමහා බලවේගයත් එක්ක නෙවෙයි. ඒගොල්ලන්ගේ ගජමිතුරු කණ්ඩියත් එක්ක තමයි ඒගොල්ලන් යන්නේ. නිදහස් පක්ෂයේ තුල අපිට ඉන්න බෑනේ. අද නිදහස් පක්ෂයේ ඉන්නේ ආණ්ඩුවත් එක්කනේ. අපි මම නම් ආණ්ඩු විරෝධී. මම තමයි මුලින්ම දොට්ට වැහුව මිනිහා. ආණ්ඩුවත් එක්ක හේතු වෙලා තමන්ගේ ප්‍රයෝජනය සඳහා තමන්ගේ ඉදිරියට යන කණ්ඩායමක් එක්ක අපිට මේක යන්න බෑ. නමුත් අපි හදවතින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපි කොහොම හරි මහන්සි වෙලා මේ රටේ බලය ගත්තොත් ජනාධිපති ක්‍රමය අපි අහෝසි කරනවා කියන එක මම කියන්න ඕනේ. මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා අලුත් විවක්ෂාවක් යටතේ හොඳ පාලනයක් ගේන්න හොඳ පාර්ලිමේන්තුවක් ගේන්න අපි සම්පූර්ණ කටයුතු කරනවා. සමහර තැනක කාබනික පොහොර තියෙනවා. තවත් සමහර තැනක කාබනික පොහොර හිඟයි. රසායනික පොහොර කොහොමත් හිඟ නිසා අනාගතයේදී අපේ කෘෂි කර්මාන්තයට කුමක් සිදු වෙයිද කියලා බලධාරීන් අවධානය යොමු කළ යුතුයි. අද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පොහොර පිළිබඳව ඇසුණු කතා කිහිපයක් දැන්. රජයේ සෞභාග්‍යයේ දැක්ම ව්‍යාපෘතිය යටතේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීම මේ වන විට මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරා සිදුවනවා. ඊට සමගාමීව මඩකලපුව දිස්ත්‍රික්කයේ අම්බිලාන්තුරේ ගොවීන්ට යන්ත්‍ර යොදා කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. මෙහිදී ස්වභාවික ද්‍රව්‍ය යොදා ගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා. මෙවන් පසුබිමක් තුළ අනුරාධපුර ප්‍රදේශයේ ගොවීන් කාබනික පොහොර හිඟවීම හේතුවෙන් සිය වගාවන් අතහැර දමන තත්ත්වයට පත් සිටිනවා. ගොවීන් පවසන්නේ රසායනික පොහොර තහනමට සමගාමීව කාබනික පොහොර භාවිතය පිළිබඳව රජයේ නිසි මැදිහත් වීමක් නොමැති වීම නිසා තමන්ට මෙම තත්ත්වය උදා වී ඇති බවයි. පෞගේ දවස්වල අපි දන්නා පොහොර මිටි 200 300 මේ ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලට ආවා. හැබැයි නිලධාරීන්ගේ හිතවත්කම් මත එක එක්කෙනාට පොහොර බෙදා දුන්නා. මේ අක්‍රහය ප්‍රමාණය මම වෙන කන්නවල මුළු හේනම වගා කරනවා. අද හේන වගා කරලා තින් මේ peer චුට්ටක් විතරයි. මොකද වගා කිරීමේ හැකියාව කුසිකර්ම අමාත්‍යාංශයෙන්වත් කුසිකර්ම නිලධාරීවරුන්වත් මේ වෙනකොට දැනුවත් කරලා නැහැ. මොකද්ද මේ කාබනික පොහොර අදාගන්නේ කොහොමද? මේ කිසි දෙයක් මේ වෙනකොට ගොයිය දැනුවත් කරලා නැහැ. ඉතින් සම්පූර්ණ මුඩු බිමක් වෙලා දැන් තියෙන්නේ. අපිට දැන් සාමාන්‍ය ඔය තෙල් එකක් හදාගන්න විදිහක්වත් එහෙම කියලා දෙන්න කෙනෙක් එන්නේ නැහෙනේ. එහෙම කෙනෙක් ඇවිදilla අපිට ඒවා කියලා කරලා දෙනවා නම් අපිට ඒ පිළිවෙලට යන්න පුළුවන්. මේ අතර ඊයේ පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් වැලිමඩ ගුරුතලාව කරගස්තැන්න ප්‍රදේශයේ වගා බිම් රැසක් ජලයෙන් යටවීමෙන් හානි සිදුව තිබෙනවා. කොහෙවත් නැති ආයතනයක් සඳහා රජයේ ඩොලර් මිලියන 2500ක ණයක් ලබා ගැනීමට උත්සාහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂෝද සිල්වා මහතා පෙන්වා දෙනවා. කොරෝනා පාලනය කරගනිමින් රට ඉදිරියට ගෙන යාමට දරන උත්සාහයට විපක්ෂය දිගටම බාධා එල්ල කරන බවයි අමාත්‍ය සීබී රත්නායක මහතා පවසන්නේ. ඒ ඇතුළු දේශපාලන වේදිකාවේ ඇසුණු කතා කිහිපයක් දැන්.
අපි අපේ ආර්ථිකය ගොඩ ගන්නවා වගේම ගම හදලා රට හදනවා කියන සංකල්පයත් එක්ක ඉස්සරහට එයි. මේවා කරනකොට අපි ඔබ බලන්න ස්ටාන්ලිල්ල හතරවෙනි කොරෝනා රැල්ල ගිනා දරුවෝ අපේට තියෙන. මේ ඔක්කොම අභියෝග වලට මාර දීලා ඉන්නකොට රට වහපන් රට වහපන් කියනකොට රට වහනවා කියනකොට දැන් රට අර පං අර පං අර පං කියන. අද ඒකට තිත තියාගන්න පුළුවන් අවස්ථාව සැලසීලා තියෙනකොට හෙට වසන්තය උදා වෙනවා සත්තයි. අධ්‍යාපන සුරක්ෂිතභාවයත් කඩාකප්පල් කරපු මේ ආණ්ඩුව ආසල අයින දින ගණන් ගැන කතා කරනවා මහ ලොකුවට මේ ආණ්ඩුවට අවුරුදු එකහමාරකට වැඩි කාලයක් ආසල් පැවැත්වුවා නම් පාසල් නඩත්තු කරන් නොඑක් විදියෙ වීදම් කරන් මිලියන ගාණක් ඉතුරු කරගෙන තිබෙන සල්ලි අපි කියනවා එක වැසිකිළියක් හදන්න මේ ආණ්ඩුව මේ කාලය තුල කටයුතු කරේ නැහැ හෙටනිද්ද පාසල් වල විදුහල්පතිවරුන් ලව කියවයි අපිට මේ අත පිරිසුදු කරන බියරටික් ගේන සල්ලි දියල්ලා සබන් කෑල්ල ගන්න සල්ලි දියල්ලා තින්ක එක නැත්තම් වතුර බේසම ගන්න සල්ලි දියල්ලා කියලා නොඑක් විදියට අපි අපේ රටේ ජනගහනය 50%ක් එන්නත් කරලා ඉවර නිසා තමයි අංක පහට අද ලංකාව තියෙන්නේ. හැබැයි මේ තත්ත්වය ප්‍රයෝජනෙට අරගෙන දෛනිකව මරණ ගාන අරගෙන ආණ්ඩුවට ගහනවා. දෛනිකව කොහේ හරි වෙන එක එක සිද්ධි අරගෙන ආණ්ඩුවට ගහනවා. අද වාහන අමතර කොටස් අද ගෙන්න ගන්න බෑ. කොහෙද අපි තහනම් කරලා තියෙන්නේ තහනම් කරලා නැහැ. නමුත් ගෙන්න ගන්න බෑ. මොකද ලෝකේ අනිත් රටවල් වලට මේව සපයන්න බෑ. ටයර් වගේ දේවල් පිළිබඳ තියෙනවා. මෙයාලා හිතගෙන අපි තහනම් කරලායි. හැබැයි අද නිෂ්පාදනය කරා දැන් වැහිලා. ඒකයි මේ වෙන්නේ නැත්තේ. එන්නේ නැති වුණාම මිල වැඩි වෙනවා. අපි දැක්ක ගම්මන්පිල මහත්තයාම දාපු කැබිනට් පේපර් එකේ තියෙනවා ඩොලර් මිලියන 2500ක් පොඩි ගාණක් නෙමෙයි මේ ගන්න යනවා කියලා මේ ලංකාවේ රාජකීය පැත්තේ තියෙන කම්පැනියක් හරහා ඒකේ තියෙනවා ආණ්ඩුවට ලැබෙන 93යි 107ක් ඒගොල්ලොන්ගේ ෆීස් හැටියට යනවා කියලා. එතකොට ඩොලර් එක 225 ගානේ ගත්තා රුපියල් බිලියන 40ක් ඒ කියන්නේ කොමිෂන් එක කෝටි 4000 විශ්වාස කරගන්නත් බැරි වැඩ. එතකොට මේ කම්පැනිය දැන් Google එකේ ගහලා බැලුවා එහෙම කම්පැනියක් නැහැ. කවුද දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.